ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. ඇමතුමේ දැන් මේ වෙනකොට වර්තමානයේ කාන්තා හිංසනය සම්බන්ධයෙන් දැන් මේ ඇති රටක තත්ත්වෙත් එක්ක ඔබතුමිය ගත්ත අලුත් ක්‍රියාමාර්ග මොනවද? වර්තමානයේ විතරක් නෙවෙයි මං හිතන්නේ වසර ගණනාවක් සහ මේ මුළු ශ්‍රී ලංකාවම ගත්තොත් හැමදාම හිංසනයට පත් වුණා කාන්තාව. ඒ කියන්නේ ගෘහස්ත හිංසනය, ඒ වගේම සමාජ වශයෙන් ඒ කාන්තාවන්ට දැනෙන හිරිහැර හැම තැනකදීම සිද්ධ වෙලා තිනවා. දැන් ගරු ජනාධිපතිතුමා විසින් නීතියක් කරගැනීමට මම එන කිට්ටුවම එතුමා ගරු ජනාධිපතිතුමා පත් දාලා තිනවා මේ බිල් එකක්. ඒක අනුමත වෙලා තියෙනවා. මම ඒක හරියට කියවලා ඔබතුමාලා ලබා ගන්න දෙන්නම්. මං හිතන්නේ ඒ තුලින් අපිට පොලිසියට පැවරිලා තියෙන වැදගත්ම කාර්යභාරය මීටත් වඩා කාර්යක්ෂම ඉෂ්ට කරන්න ඕනේ. මොකද අපේ හැම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරියෙක් ඉන්නවා. නිලධාරියෙක් ඉන්නවා. එයා හැකිතරම් ඉක්මනින් මේ ගමේ වෙන මේ වගේ අවිංසාවාදී හිංසනයට පත් වෙන්න කාන්තාවන් සහ තරුණ ගෑනු ළමයි පිළිබඳ සොයා බැලීම සහ ඒ සඳහා නීති තද වෙන්න. දැන් ළමා හා කාන්තා ඔබතුමියගේ රාජ්‍ය අමාත්‍යාංශයේ ළමයින්ට මන්ද පෝෂණය හැදිලා ළමයි අන්ත අසරණ වෙලා කියලා තමයි දැන් සමාජයේ කතාබහට ලක් වෙන්නේ. ඔබතුමිය රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් මොනවාද සොයා බැලීමක් කරාද? මේ සම්බන්ධයෙන් මේ දරුවන්ට ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? අපි ඉක්මනින්ම ක්‍රියා කරන්නේ දිස්ත්‍රික්ක මාර්ගයෙන් අර වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා 14,000කට වැඩිය තියෙන ග්‍රාම සේවක වසම් වලට පොඩ්ඩක් ගිහිල්ලා ඒකේ තියෙන MOH කාර්යාල මගින් ඒගොල්ලොන්ගෙන් අපි කැඳවලා තියෙනවා. දැනටමත් මේ හැම ගමකම තියෙන මන්ද පෝෂණයෙන් පෙළෙනවා නම් කවුරු හරි ඒ අයගේ රිපෝර්ට්ස්. ඒ වගේම ළමයෙකුට උදෑසන අර මේ పూర్ව ළමාවිය සංවර්ධන ඒවා ඉන්න දරුවන්ට උදෑසන ආහාර වේල ලබා දීමටත් ඒ වගේම සෑම දරුවෙකුටම දිවාහාරය ලබා දීමටත් කටයුතු ක්‍රියා කරගෙන යනවා. ඔබතුම විශ්වාස කරනවාද මේ මන්ද පෝෂණය තියෙන ළමයි මේ රටේ? මෙහිමයි ඔබතුමා වගේම තමයි මමත්. මටත් ඇහිච්ච දේවල්. එතකොට අපි යමක් ඇහුණාම ඒ පිළිබඳ සොයා බලන්න ඕනේ. මම විශ්වාස කරනවද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපිට යමක් ආරංචි වුනම් කවුරු හරි කම්ප්ලේන් එකක් දාලා තියෙනවා නම් ඒක නේ ඉතාම ඕනෑකමින් සොයා බලන්න ඕනේ. සොයා බලන්නේ නැතුව මට කියන්න බෑ. මම මුළු රටේම කන්ද බන්ද පෝෂණය පෙළනාවේ නෑ කියන එක මම විශ්වාස කරනවා. නමුත් කිසියම් ප්‍රදේශවල සමහර දරුවන් ඉන්නවා ඒ වගේ ඒ අයට ඒ වගේ පෝෂණ ඌනතාවයක් ඇති. ඉතින් ඉක්මනින්ම අපි කඩිනම් පියවරක් ගන්න ඕනේ ඒක වෙනුවෙන්. ඔබතුමේ දැන් පාසල් මට්ටමින් ඉන්න දිවාහාරය දී මේ සැලසුම් කරන්නේ කොහොමද? මම අධ්‍යාපන ඇමති නෙවෙයිනේ. එතුමාගෙන් අහන්නේ. දැන් මේ වෙනකොට දැන් පාසල් අධ්‍යාපනය තුල ඒකම ඇමතුමේ. ඊ අධ්‍ය පාසල් අධ්‍යාපන අරවම කරන්නේ අධ්‍යාපන ඇමති. නෑ නෑ ඒක නෙමෙයි. ඔබතුමේ මාධ්‍යම ගැරල යනවනේ. ඔව් මාධ්‍යම ගැරලනේ මට ගැතුලාට ගන්න. මේ උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.